මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියනවා ලංකාවේ ඉඳගෙන නිව්සීලන්ඩ් ජොබ් එකක් අනිවාර්යයෙන්ම ඔයාලට සෙට් කරගන්න උදව් වෙන ටිප්ස් හතරක්. කොහොමද ඔයාලට? ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් එන්න හිතුවේ ඔයාලා අපෙන් ගොඩක් දවස් තිස්සේ ඉල්ලපු දෙයක්. ඔයාලා අහලා තිබුණා ලංකාවේ ඉඳගෙන නිව්සීලන්ඩ් ජොබ්ස් වලට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්න හිතුවේ ඔයාලට නිව්සීලන්ඩ් වල ජොබ්ස් වලට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා ලංකාවේ ඉඳගෙනම. මොකද මම ඒ දේ try කරලා තියෙනවා මම New Zealand company එකක ලංකාවේ ඉඳගෙන වැඩ කරලා තියෙනවා. ඉතින් මට හිතුණා මගේ experience එක ඔයාලත් එක්ක බෙදා ගන්න. මම මේ දේවල් කරේ කොහොමද? ඔයාලත් ආස ඇති ඒ වගේ වැඩ කරන්න සමහර විට ඔයාලට හොයාගන්න job එකකින් ඔයාලට මෙහෙ ඉන්න visa එකක් ලැබෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මම හිතුවා මගේ experience එක ඔයාලත් එක්ක share කරගන්න. මම මේ දේවල් කරේ කොහොමද කියලා. ඉතින් අද video එකත් එක්ක එකතු වෙලා ඉන්න අන්තිම වෙනකන් මම ඔයාලට කියන්නම් මම මේ දේවල් කරේ කොහොමද? ඔයාලටත් මේ දේවල් try කරලා බලන්න පුළුවන්. සමහර විට ඔයාලගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් වෙන්න පුළුවන් ඔයාලා මේ තියෙන මේ ස්ටෙප් එක. ඉතින් දිගටම බලන්න අන්තිම වෙනකම් මේක ඔයාලගේ ජීවිතේට ගොඩක් වැදගත් වීඩියෝ එකක් වේවි. අද මම කරන වීඩියෝ එක නිව්සීලන්ඩ් ජොබ්ස් තියෙන ගොඩක් සයිට් තියෙනවා. නමුත් මම අද ඔයාලට කියන්න යන්නේ මේජර් ප්ලැට්ෆෝම් දෙකක් නිව්සීලන්ඩ් කම්පැනිස් වල ජොබ්ස් ගොඩක් වැටෙන. මමත් ජොබ්ස් වලට ඇප්ලයි කරේ මෙන්න මේ වෙබ්සයිට් දෙක ත්‍රූ තමයි. ඉතින් මම අද ඔයාලට කරලා පෙන්නන්නම් මේ වෙබ්සයිට් දෙකෙන් ඔයාලට ජොබ් හොයාගන්නේ කොහොමද කියලා. තව වැදගත් දෙයක් තියෙනවා ඒ අතරෙම ඔයාලා ලංකාවේ ඉඳන් ඇප්ලයි කරනව නම් ඔයාලා නිව්සීලන්ඩ් එන්න වීසා එකක් ගන්න බලාපොරොත්තු වෙන ඇප්ලයි කරනව නම් ඔයාලා ඇප්ලයි කරන්න ඕනේ ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයර් කෙනෙක්ගේ ජොබ්ස් වලට විතරයි. ඉතින් ඒ ජොබ්ස් ෆිල්ටර් කරගන්නේ කොහොමද කියලාත් මම මේ වීඩියෝ එකේ පෙන්නන්නම්. ඒ වගේම ඔයාලා දැන් බලන සමහර කට්ටිය ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයර් කෙනෙක් කියන්නේ කවුද කියලා. ඉතින් ඔයා දන්නේ නැත්නම් ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයර් කෙනෙක් කියන්නේ කවුද කියලා මම කලින් වීඩියෝ එක කියලා තියෙනවා නිව්සීලන්ඩ් වීසා ගන්න කොහොමද කියන වීඩියෝ එකේදී. ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම උඩින් දාන්නම්. ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න. ඒකෙදී මම පැහැදිලි කරලා තියෙනවා ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයර් කෙනෙක් කියන්නේ කවුද, ඒ එහෙම එම්ප්ලොයර් කෙනෙක් විශේෂ වෙන්නේ ඇයි කියලා. එහෙනම් අපි දැන් බලමු මුලින්ම සීක් එකෙන් ඔයාලා ජොබ් එකක් හොයාගන්නේ කොහොමද කියන එක. ඉතින් ඔයාලා මුලින්ම යන්න ඕනේ seek.co.nz කියන වෙබ්සයිට් එකට. ඉතින් මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ආලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් එතනින් ඒ ලින්ක් එක අරගෙන මේ සයිට් එකට යන්න. ඉතින් ගියාම මෙන්න මේ වගේ view එකක් තමයි ඔයාලට පේන්නේ. ඉතින් ඔයාලා අලුතෙන්ම මේ සයිට් එකට log වෙන කෙනෙක් නම් ඔයාලා මුලින්ම මෙන්න මේ register කියන ලින්ක් එක click කරලා register වෙන්න. මේ register එකට ගියාම ඔයාලගේ email address එකයි password එකයි විතරයි දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා register වෙන්න පුළුවන්. ඉතින් මට දැන්ටමත් මේ සයිට් එකේ account එකක් තියෙනවා. ඒ නිසා මම sign in වෙලා මම log වෙලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මම සයින් ඉන් වුණා. සයින් ඉන් වෙලා උනාට පස්සේ සයින් ඉන් උනාට පස්සේ මෙන්න මේ වගේ view එකක් තමයි මට පෙන්නන්නේ මේ home page එක site එකේ. මම ඔයාලට කලිනුත් කිව්වා ඔයාලා හොයාගන්න ඕනේ accredited employer කෙනෙක් කියලා. ඉතින් මම දැන් පෙන්නන්නේ accredited employers ලා දාන jobs මෙතනින් filter කරගන්නේ කොහොමද කියලා. මම උදාහරණයක් අරන් පෙන්නන්නම්. අපි හිතමු software engineer කෙනෙක් කියලා. ඉතින් අපි මෙහෙම මෙතන search කරන software engineer. ඉතින් මට දැන් හොයාගන්න ඕනේ software engineer jobs accredited employers ලා post කරපු ඒවා ටික විතරයි. ඉතින් ඒක නිසා මම අන්තිමට මන් දානවා accredited කියන වචනේ. accredited ඔය විදිහට දැම්මා. හරිද? දාලා seek. මුලින්ම එකක් ආවා. අපි බලමු මේ job එක ඇතුළට ගිහිල්ලා. හරි. software engineer tech lead ඔමම යද්දී මේ කොහරි accredited කියන වචනේ තියෙනද කියලා මම බලන්නේ. මොකද ලංකාවේ ඉඳන් දාන කෙනෙක්ට අනිවාර්යයෙන්ම accredited employee කෙනෙක්ගෙන් දැම්මොත් විතරයි වීසා එකක් ගන්න පුළුවන්. එහෙම නැති අයට දාලා හැබැයි ඔයාලට remotely වැඩ කරන opportunities වගේ ගන්න පුළුවන්. ඔයා හොයන්නේ remote කරන්න පුළුවන් job එකක් නම් මෙයාලා එහෙම jobs උත් offer කරනවා. අවුලක් නැහැ එහෙම. හරි මේ තියෙන්නේ. Zero is an New Zealand immigration accredited employer and rainbow tick certified too. ඒ කියන්නේ ඔයාලට මෙයාලා accredited employee කෙනෙක්. ඔයාලගේ visa process එකට කිසිම ප්‍රශ්නයක් නැතුව support එකක් ගන්න පුළුවන් company එකක් කියලා තමයි එයාලා දාලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහ තමයි ඔයාලට accredited employees ලගේ jobs ටික filter කරලා හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ simply menu apply කියන button එක click කරන්න. ඊට පස්සේ එයාලගේ site එකට යනවා. මේකේ තියෙන විස්තර ටික කියවලා හොඳ CV එකක් හදලා ඔයාලා මේ jobs වලට apply කරන්න තමයි තියෙන්නේ. ඊළඟට මම ඔයාලට කියන්න යන්නේ LinkedIn කියන සයිට් එක ගැන. ඉතින් ඔයාලට සමහරට මේ වෙනකොට LinkedIn එකේ account එකක් ඇති. එහෙම නැත්නම් මම link එක පල්ලෙහා දාන description එකේ ඔයාලට ගිහිල්ලා LinkedIn එකේ account එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම දැන් මගේ LinkedIn account එකේ log වෙලා ඉන්නේ. මම ඔයාලට පෙන්නන්නම්
මේ LinkedIn එකෙන් කොහොමද job search කරගන්නේ කියලා. LinkedIn වල log වුණාට පස්සේ මෙන්න මේ විදිහේ tabview එකක් තමයි ඔයාලට තියෙන්නේ. ඉතින් මෙතන උඩ තියෙනවා jobs කියලා icon එකක්. මේ jobs icon එක click කරාට පස්සේ jobs page එකට යනවා. ඉතින් මෙතනින් ඔයාලට search කරන්න පුළුවන් උදාහරණයක් විදිහට software engineer කියලා හිතමුකෝ. Software engineer ඊට පස්සේ location එක ඔයාලට මෙතන filter කරන්න පුළුවන් New Zealand කියලා. එතකොට New Zealand software engineer jobs තමයි මෙතන ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේ jobs වල සමහර ඒවා පෙන්නනවා මේ hybrid කියලා. Hybrid කියන්නේ office එන්නත් ඕනේ remotely වැඩ කරන්නත් පුළුවන් ඒවා. මේ වගේම ඔයාලට try කරලා බලන්න පුළුවන් apply කරලා. මොකද LinkedIn එකේ තියෙන jobs ගොඩක් උදව් වෙනවා remote jobs හොයාගන්න. මේ jobs ඇතුළට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ විස්තර තියෙනවා මේ විදියට. දැන් මේ job එක අපි උදාහරණයක් විදියට බලමු. මෙතෙන් තිනවා to be considered for this role applicant must have valid work visa permanent residency citizenship in New Zealand. ඉතින් මේ වගේ jobs වලට apply කරන්න එපා. මොකද මෙයාලා ඔයාට visa එකට support කරන්න නැති ඒවා. එහෙම support කරන jobs වල එයාලා description එකේ දාලා තියෙනවා accredited employer කෙනෙක් එයාලා visa process එකට support කරනවා කියලා. හරියට අපි seek එකේ දැක්ක company එක වගේ. ඉතින් ඒ වගේ ඔයාලට ටිකක් මහන්සි වෙන්න වෙනවා මේ වැඩේට. පොඩ්ඩක් මහන්සි වෙලා try කරලා බලන්න. මොකද මේක බැරි වැඩක් නෙවෙයි. මම ආයෙත් කියනවා මේක මම කරපු නැති දෙයක් මම ඔයාලට කියනව නෙවෙයි. මම කරපු දෙයක්. මම ලංකාවේ ඉන්න කාලේ මම New Zealand company එකක වැඩ කරලා ලංකාවට New Zealand dollars ගෙනල්ලා තියෙනවා. ඉතින් එහෙම වැඩ කරලා එහෙම job එකක් හොයාගත්ත කෙනෙක් තමයි මේ ඔයාලට කියන්නේ. ඔයාලටත් ඒක හොයාගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලත් try කරලා බලන්න. jobs එකකට දෙකකට දාලා නවතින්න එපා. 50ක් 100ක් හෝ ඊට වඩා වැඩි ගානකට ඇප්ලයි කරලා බලන්න. ඔයාලට අනිවාර්යෙන්ම රිමෝට් ජොබ් එකක් හරි එහෙම නැත්නම් New Zealand work visa එකක් දෙන ජොබ් එකක් හරි ඔයාලට සෙට් වෙන්න අනිවාර්යෙන්ම පොසිබිලිටියක් තියෙනවා මේ මෙතඩ් දෙක හරහා ඔයාලා try කරවොතින්. ඉතින් ඔයාලා වීඩියෝ එක මේ වෙනකම් බැලුවා නම් දැන් තමයි වීඩියෝ එකේ මම හොඳම ටික ඔයාලට කියන්න යන්නේ. මම ඔයාලට වීඩියෝ එක මුලදී කිව්වා New Zealand job එකක් ලංකාවේ ඉඳගෙන සෙට් කරගන්න උදව් වෙන ටිප්ස් හතරක් මම දෙන්නම් කියලා. ඉතින් අන්නේ ටිප්ස් හතර තමයි මම දැන් මේ කියන්න යන්නේ. පළවෙනි දේ තමයි ඔයාලගේ CV එක හදද්දී ඔයාලා New Zealand format එකට CV එක හදාගන්න ඕනේ. ලංකාවේ CV format එක වෙනස්. ලංකාවේ company expect කරන දේවල් වෙනස් CV එකේදී. හැබැයි New Zealand වල CV format එක වෙනස්. ඉතින් ඒ CV format එකට ඔයාලට CV එකක් හදාගන්න පුළුවන් New Zealand government එකෙන් දාපු site එකක link එක. මෙන්න මේ site එකේ link එක මම ඔයාලට video description එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ site එකට ගිහලා register වෙලා ඔයාලගේ CV එක මෙන්න මේ CV build එක true හදාගන්න. මේක තමයි proper format එක New Zealand companies ඔයාලගෙන් බලාපොරොත්තු වෙන. ඉතින් දෙවෙනි tip එක තමයි ඔයාලගේ LinkedIn profile එක හොඳට අප්ඩේට් කරන්න. ඔයාලා මුල ඉඳන් කරපු වැඩ ටික ඔක්කොම LinkedIn profile එකේ දාලා තියන්න. ඒ වගේම පුළුවන් නම් LinkedIn premium එක අරගෙන තියාගන්න ඔයාලා jobs වලට apply කරද්දි. LinkedIn premium එකෙන් ලොකු වාසියක් වෙනවා. ඔයාලගේ job එක, ඔයාලා apply කරන job එක ඇතුලේ ඔයාලම highlight වෙන්න. ඉතින් පුළුවන් නම් LinkedIn premium එක අරගෙන jobs වලට apply කරන්න. ඒක තමයි මගේ දෙවෙනි tip එක. තුන්වෙනි tip එක තමයි ඔයාලා මේ jobs වලට apply කරද්දි එකම CV එක එකම cover letter එක දාන්න නැතුව ඔයාලට customize කරන්න පුළුවන් නම් ඔයාලා දාන job එක අනුව ඔයාලගේ CV එක සහ cover letter එක ඒක ලොකු බලපෑමක් ඇති කරනවා ඔයාලා job එකෙන් select වෙන්න. ඉතින් ඔයාලා job එකේ විස්තර ටික කියවන් යද්දි job එකේ ඉල්ලලා තියෙන දේවල් ටිකක් තියෙනවා. පුළුවන් නම් CV එකේ ඒ requirements ඔයාලගේ තියෙනවා නම් ඒ දේවල් ටිකක් highlight කරන්න. highlight කරලා මුලින්ම ඒ දේවල් ටික පේන විදිහට දාන්න. ඒ වගේම අනිවාර්යෙන්ම cover letter එක වෙනස් කරන්න job එකෙන් job එකට. එකම cover letter එක හැම job එකටම දාන්න එපා. ඔයාලා jobs 10ක දානවා නම් cover letters 10ක් දාන්න. එකම cover letter එක දාන එක ඔයාලට මාරම disadvantage එකක් වෙනවා. ඒ නිසා එහෙම කරන්න. ඒක තමයි මගේ තුන්වෙනි tip එක. ඉතින් අපි බලමු අන්තිමටම මොකද්ද මම කියන්න හිටියේ කියලා. ඉතින් හතරවෙනි tip එකේදී මම ඔයාලට කියන්න යන්නේ ඔයාලා මේ process එකේ ගිහිල්ලා ඔයාලට job interviews ආවම ඔයාලා interview එක face කරන විදිය. ඔයාලා අනිවාර්යෙන් interview එක face කරද්දී ඔයාලා කරපු දේවල් ගැන කතා කරන්න. New Zealand companies ඔයාලගේ certifications ඔයාලා A-level pass, O-level pass, degree එක තියෙනවද කියන දේ නෙවෙයි ගොඩක් focus කරන්නේ. ඔයාලා බලන්නේ ඔයාලගේ අදාළ field එකේ ඔයාලට experience එකක් තියෙනවද කියලා. ඉතින් ඔයාලා කරපු දේවල් ගැන කතා කරන්න. ඔයාලගේ ප්‍රැක්ටිකලි ඔයාලගේ job එකේදී කලින් work experience වල ඔයාලගේ කරපු දේවල්, ඔයාලාල්ටින් company එකට introduce කරපු දේවල්, ඔයාලගේ innovations, ඒ වගේ දේවල් ගැන කතා කරන්න. ඔයාලගේ talent එක, skill එක ගැන කතා කරන්න. ඒක ඔයාලට ගොඩක් උදව් වෙනවා ඔයාලා job එකෙන් select වෙන්න. ඉතින් ඔන්න ඔය tips හතර තමයි මට ඔයාලට කියන්න ඕන උනේ. ඔයාලා
වීඩියෝ එක මේකම් බැලුවා නම් ඔයාලා දැන් ඒ ටිකක් දන්නවනේ දැන් තමයි ටයිම් එක ඔයාලගේ වැඩ පටන් ගන්න. ඉතින් තවත් බල බල ඉන්නේ නැතුව දැම්ම මේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා දැම්ම CV ඔයාලගේ CV එක හදන්න පටන් ගන්න. ඔයාලා කවලට් එක අප්ඩේට් කරන්න පටන් ගන්න. දැම්ම ඔයාලගේ වැඩ පටන් ගන්න. සීක් එකේ ඔයාලට බලන්න පුළුවන් දවසට ජොබ්ස් කොච්චර වැටෙනවද කියලා. එතන ලොකු ඔපචුනිටි එකක් තියෙනවා ඔයාලට. ඉතින් ඒව බලලා ඔයාලට ඩේලි ඔයාලගේ ගෝල් එකේ ඉන්න. ඉතින් ඔයාලා අනිවාර්යෙන් සීක් එකේ ලින්ක්ඩ්ඉන් එකේ ටච් එකේ ඉන්න. ඔයාලා බලන්න මේ වගේ ජොබ්ස් වැටෙන අලුත් ජොබ්ස් මොනවද කියලා බල ටච් එකේ ඉඳගෙන හැමදාම ඒවට ඇප්ලයි කරන්න. අනිවාර්යෙන්ම ඔයාලට ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන් වෙයි. මේ මෙතඩ්ස් ටික හරියට ෆලෝ කරවතින්. අද මේ වීඩියෝ එක මම හිතනවා න්ියුසිලන්ඩ් එන්න ආසාවෙන් ඉන්න ඔයාගේ න්ියුසිලන්ඩ් සිහිනය සැබෑ කරගන්න උදව්වක් වෙයි කියලා. ඉතින් මම හැමදාම වීඩියෝස් වල කියනවා වගේ හීන හැමදාම හීන විදිහට තියෙන්න ඕනේ නැහැ. ඔයාලට ඉතින් මහන්සිලා වැඩ කරන්න පුළුවන් ඒ දේවල් ඇචීව් කරගන්න. ඉතින් ඔයාලටත් ඒ දේ කරන්න පුළුවන් මහන්සි වෙලා වැඩ කරන්න. ඔයාලා හැමදාම ඔයාලගේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න ඒ ප්‍රොසෙස් එක නවත්තන්න එපා. මොකද ඒක අනිවාර්යයෙන්ම ඔයාලට කරන්න පුළුවන් දෙයක්. එහෙනම් මේ වීඩියෝ එකෙන් මම අදට මෙතනින් නවතින්නම්. මේ වගේ තවත් ඉන්ෆර්මේටිව් වීඩියෝ ඕන නම් ඔයාලා මොන හරි දේවල් ගැන දැනගන්න ආසයි නම් ඔයාලා කමෙන්ට් කරලා තියන්න මොන වගේ ඉන්ෆර්මේටිව් වීඩියෝස්ද ඔයාලට ඕනේ කියලා. ඉතින් අපි වෙලාව තියෙන විදිහට ඉස්සරහට ඒ වීඩියෝස් ඔයාලට අරන් එන්නම් මේ විදිහට ප්ලෑන් කරලා. එහෙනම් ලබන සතියේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් මේ වීඩියෝ එකෙන් අදට මම නවතින්නම්.